අද අපි කියලා දෙන්න හදන්නේ ටෝස්ටර් එක පාවිච්චි කරලා කේක් හදාගන්න විදිහ. අද මම කියලා දෙනවා වැනිලා කේක් වගේම චොක්ලට් කේක් හදාගන්න විදිහත්. අපිට ඒකට අවශ්‍ය වෙන්නේ පාන් පිටි මේස හැඳි 8ක්, සීනි මේස හැඳි 6ක්, මාගරින් මේස හැඳි 6ක්, චොක්ලට් මේස හැඳක්, බේකින් පවුඩර් මේස හැඳි කාලක්, වැනිලා මේස හැඳි කාලක්, බිත්තර දෙකක් අපිට මේක හදාගන්න අවශ්‍ය කරනවා. අපි දැන් पीटी एक हला गाना यान मैं चॉकलेट केक एक वेनला केक एक देखेट मैंने पीटी का भी एक हला गाने अभी मेकट बेकिंग पाउडर दाल हला गाने මේ විදිහට ඕගොල්ලෝ දෙපාරක් හෝ තුන් පාරක් හලා ගන්න. අපි මාගරින් මේස හැඳි 6ට සීනි මේස හැඳි 6 සහ බිත්තර දෙක එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. මේ තියෙන අපි සීනි නැති වෙනම බ්ලෙන්ඩර් කරගත්තු අපේ මිශ්‍රණය. ඒක දාන්න ඕනේ මේ පිටි එකට. ඊට පස්සේ ඒකට ලුණු දාන්න ඕනේ. වැනිලා තේ හැඳි කාලක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේක මේ විදිහට කලවම් කර ගන්නවා. එකමතර කලවම් කරන්න ඕනේ. ගොඩක් වෙලා කලවම් කරන්න එපා. මේක මේ විදිහට මිශ්‍ර වෙනකම් කලවම් කර ගන්න. මේ තමයි අපි හදාගත්තු මිශ්‍රණය. මෙන්න මේ විදිහට තමයි ඒකේ පදම ඇවිත් තියෙන්නේ. මේකේ අපිට පාට පාට හදාගන්න පුළුවන්. වැනිලා විතර නෙමෙයි චොක්ලට් හදාගන්න පුළුවන්. කොළ පාට, රතු පාට, පාට පාටින් හදාගන්න පුළුවන්. අපි මුලින්ම වැනිලා එකෙන් හදාගමු. අපි දැන් මේ ටෝස්ටර් එකට දාන්න යන්නේ. මේකේ බටර් ටිකක් ගා ගන්නවා අපි. ඊට පස්සේ දැන් අපි මේක දාගමු.
විනාඩි 6කට පස්සේ දැන් අපි මේ බලන්න යන්නේ. දැන් හොඳ සුවඳක් නම් වෙනවා. අපි මේ ටික පිඟානකින් තියාගමු. මේ තියෙන අපි හදාගත්තු වැනිලා කේක් ටික. මේ බලන්න මේ කේක් එක හරි සොෆ්ට් එකට තියෙනවා දැන්. අපි ඊළඟට හදාගන්න යන්නේ චොක්ලට් කේක් එක. අපි බලමු දැන් ඒක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ අපි චොක්ලට් පවුඩර් දාලා හදාගත්තු මිශ්‍රණය. අපි එහෙනම් මේකත් ටෝස්ටර් එකට දාලා බලමු. තියෙන අපි හදාගත්තු ඉතුරු චොකලට් කේක් ටික දැන් මේ ටික බාගන්නයි යන්නේ අපි. මේ තියෙන අපි හදාගත්තු කේක්. ඕගොල්ලන්ටත් ගෙදර ඉන්නකොට මේ වගේ කේක් හදාගන්න පුළුවන්. මේවට කියන්න පුළුවන් සැන්ඩ්විච් කේක් කියලා කියන්න පුළුවන්, ටෝස්ටර් කේක් කියලා කියන්න පුළුවන්. හරිම රසවත්. අපිත් ඒකක රස බැලුවා. ඕගොල්ලන්ට මේ කේක් එක හොඳයි කියලා හිතනා නම් අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. තවත් අලුත් video එකකින් හෙටත් හම්බවෙමු. අදට ගිහින් එන්න.